එයාගේ ඉවත්වීම එයාගේ වෙනස්වීමත් එක්ක ඔයා විඳවනව නම් එයාගේ ඉවත්වීම එයාගේ වෙනස්වීමට දරාගන්න බැරි නම් ඒක ඇක්සෙප්ට් කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරි නම් ඒකට හේතුව ඔයාගේ මනස යාමත යැපෙන තත්ත්වයකට පත්වීම නිසා. ඇත්තටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔයා හිත තුළ හදාගත්ත වෙනම ලෝකයක් නිසා. ඔයා එයාගෙන හිත ඇතුළ වෙනම දෙයක් හදාගෙන හරිද වෙනම වටිනාකමක් තියලා ඒ මත වෙනම හැඟීම් ඇති වෙලා ඒ වගේම ඔයාට යාමත තෘප්තිමත් වෙන්න හේතු ඇති වෙලා ඒ වගේම එයාව ආරක්ෂා කරගන්න ඕන කියන හැඟීම ඇවිල්ලා මගේ විතරක් වෙන්න ඕන කියන හැඟීම ඇවිල්ලා සමහර දේවල් මත ඊර්ෂ්‍යාවක් දුකක් කේන්තියක් වගේ චිත්තාවේග ඇති වෙලා ඉතින් මේ වගේ එයා නිසා ඔයා තුළ ඇතිවෙන සියල්ල ඔයාගේ මනස තුළ ඇතිවෙන සියල්ල ඇත්තටම ඔයා හදාගත්ත දෙයක් විතරයි. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත ඒක නෙමෙයි. හැම වෙලේම එක දේවල් වලට එයාව කම්පයර් වෙනවා නම් මේ ලෝකේ තියෙන පරම යථාර්ථය වගේ තේරෙනවා නම් හරිද මට නැති වුණා කියලා හිතනවා නම් මට නැති වුණා මට නැති වෙන්න යනවා ඒ වගේ කෙනෙක් මට තවත් නොලැබෙයි ඒ වගේ හිතනවා නම් ඇත්තට මේක පට්ටපල් බොරුවක්. ඇයි මම එහෙම කියන්නේ? ඔයාට ඒ දේ නැති වෙන්න යනකොට කොහොමත් ඔයාගේ මනස විසින් අමුතු වේදනාවක් අමුතු ඇන්සයිටි එකක් හරිද අමුතු දෙයක් මවල පෙන්නනවා. ඒක තමන්ගේ විය යුතුයි කියලා. ඒක නැතුව තමන්ට ජීවිතයක් නැහැ සහ හොඳම දේ ඔයාට තියාගන්න තිබුණු වටිනම දේක් ඔයාට නැති වුණා කියන හැඟීම ඔයාට දන්වනවා. එයා ටොක්සික්ද ඔයාට ගැලපෙන්නේ නැද්ද? හරිද? එයාගේ ගතිගුණ කොහොමද? ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් ද ඉදිරි ගමනක් තේනවද කියන එක මනසින් ඒ මොහොතේ ඔයාට පෙන්වලා දෙන්නේ නැහැ. ඔයා බලෙන් එක හිතලා උඩට ගත්තත් ඒක මට තිබුණ නම් හොඳයි කියන හැඟීම විතරයි හිතින් වැඩිපුර ජනනය කරන්නේ. ඒක හැටි. මේක නිකන් ඔයා තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් විතරයි. නිකන් ප්‍රොසෙස් එකක් විතරයි. ඇත්තටම ඇති දෙයක් නැහැ. සමහර විට මාස ගණන් අවුරුදු ගණන් විඳවන්නේ මේ ඔයා හදාගත්ත ලෝකයක් ඇතුලේ හදාගත්ත බොරු දේවල් ටිකක් නිසා. ඇත්තටම අපි මිනිස්සුකින් ඉවත් වෙලා ඒවා කියා කරන්න නැතුව පැත්තකටලා රිකා වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් තේරුම් ගන්න ඕනේ. රිකා වෙන්න අමාරුම කෙනෙක්ට මේ යථාර්ථය තේරුම් අරගෙන ඒත් එක්ක හරි විදිහට නෝ කන්ටැක්ට් ෆලෝ කරලා පුළුවන් රිකා වෙන්න. ඒ වගේම තවත් කොටාශයක් ඉන්නවා. ඇත්තටම මේ තරම්වත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. මේ තරම්වත් ඇනලයිස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ નિરાයසෙම නෝ කන්ටැක්ට් ෆලෝ කරනවා. වෙනම එකන හැදෑරීම නෑ. නමුත් නිකන් බිසි වෙලා වෙන වෙන දේවල් වලට මනස යොමු කරලා අන්තිමට දන්නේ නැතුව රිකා වෙනවා. ඒ වැඩිය ඒ දේවල් ගැන හිතන්නේ නැති මිනිස්සු. එහෙම කොට්ටාශයකුත් ඉන්නවා. හැබැයි බහුතරය බැඳීම් නිසා, මේ වෙන්වීම නිසා විඳවන කට්ටිය. මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ බහුතරය එවැනි අය නිසා. මේ බැඳීම් නිසා විඳවන පිරිස වැඩි නිසා. ඔයා හිතන්නේ නැති ප්‍රති ඔයා හිතන්න ගන්නවත් එක්ක කලින්ට වඩා ඔයාලට ටිකක් ශක්තිමත්ව මේක ෆලෝ කරන්න පුළුවන් වෙනවා. වෙනම කෝණකින් මේ දිහා බලන්න පුළුවන් වෙනවා. හරිද? කලින් වඩ නොතේරුණු තැන් නොදැනුණු තැන් ඔයාලා ගන්නවා. ඒවත් එක්ක ඔයගේ කන්ෆිඩන්ස් වැඩි වෙනවා සහ මේක ෆලෝ කරගෙන යනවට පහසු වෙනවා. මම මේ කියන දේවල් දැන් මම ඔයාලට කියවනේ ඇත්තටම ඔයා විඳවන්නේ බොරුවට. ඔයා ඔළුවෙන් හදාගත්ත දෙයක්. එයාගේ කිසිම වටිනාකමක් නැහැ. හරිද? එයාගේ පෙනුමද, කතාබහද, කටහඬද, වෙන එයාගේ තියෙන විශේෂතා සියල්ල ඔයාට සාපේක්ෂව ඔයාගේ තක්සේරුවට අනුව එයාගේ තියෙන විශේෂතා සියල්ල ඔයා මනසින් හදාගත්ත බොරු දේවල් විතරයි. සහ මනසින් හදාගෙන ඔයා ඒවට ඇලිලා බැඳිලා ඉන්නවා. ඒ මත ජීවත් වෙනවා. එතකොට ඒක තමයි ප්‍රධානම හේතුව ඔයාට එයාව නැති වෙන්න යනකොට. හරිද? එයා වෙනස් වෙන්න යනකොට දරාගන්න බැරි. ඉතින් ඔයාගේ මනස තුළ එයාගෙන හැදලා තියෙන වටිනාකම් සියල්ල කාලයට සාපේක්ෂව ඇත්තරම පවතින දෙයක් නෙමෙයි. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. අමුතු හැඟීමක් අමුතු වේදනාවක් දැනුණා කියලා ඒක ඔයාගේ ජීවිත කාලෙම පවතින දෙයක් නෙමෙයි. ජීවිත කාලෙම ඒ මත විඳවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයා. සමහර අය ඉන්නවා ඇත්තරම මේ out of the box. ඒ කියන්නේ තමන්ට දැනෙන තමන් දකින රාමුවෙන් එහා එක දශමයක්වත් උත්සාහ සමන්ත වෙන්නේ නැහැ. මේක විනාශ කරන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. එතනින් එහා වෙන්න හරි නොවෙන්න හරි යමක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සු මාස ගණන්, අවුරුදු ගණන්, හරිද නැත්නම් ජීවිත කාලෙම විඳවන එක සාමාන්‍ය. සමහර වෙලාවට O levels, A levels කරන කාලේ break up වෙලා අවුරුදු 45 50 වෙලත් ඒකෙන් තවම විඳවනවා. දැන් වෙනත් විවාහයක් කරගෙන දරුවෝ ලැබිලත්. එහෙමයි ඉන්නවා. ඒ මොකද හේතුව? තමන්ගේ අර හිතට දැනෙන හැඟීමටම වහල් වෙලා ඒකම ඇත්ත කියලා හිතාගෙන. එයාව දකින්නකොට, එයාගේ අප්ඩේට් එකක් කිනකොට අර හිත ඇතුලෙන් එන අමුතු හැඟීම, අමුතු වේදනාව, හරිද? ඒවට වහල් වෙලා ඒක තමයි ලෝක කියලා හිතාගෙන එතනම කඩාවැටලා ජීවත් වෙන මිනිස්සු මේ විදිහට හැමදාම විඳවනවා. ඇත්තටම මෙතන ඇති දෙයක් නෑ. ඔය හැම දෙයකටම ඇයි ඔයාට ඔහොම දැනෙන්නේ? මෙතන මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? හරිද? ඒ බැඳීමත් එක්ක, එයාගේ ඉවත්වීමත් එක්ක ඔයාගේ මනසට මොකක්ද වෙන්නේ? මේ හැමදේම මම මගේ වීඩියෝස් වල මුල ඉඳලා පැහැදිලි කරලා තියෙනවා. මම ඔයාලට මෙතන නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම ඔතන තියෙන ඇඩික්ෂන් එකක් විතරයි. ඒ කියන්නේ අර මම මුලින් පැහැදිලි කරා වගේ එයා මත ගොඩනගාගත්ත වෙනම ලෝකයක් තුළ තමයි ජීවත් වෙන්නේ. ඒක මත ඔයාලා ඩිපෙන්ඩ් වෙනවා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඔයාව ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දැනিলা. ඒ කියන්නේ ආකර්ෂණීය පුද්ගලෙක් විදිහට ඔයාට දැනিলা තියෙනවා. හරිද? ඔයාට හැඟෙන විදිහට, ඔයාගේ තක්සේරුවට,
වාටම ඇති වෙලා තියෙනවා හැඟීමක් සහ එතකොට එහෙම හැඟීමක් ඇති වුණාට පස්සේ ඒ මිනිස්සයාගෙන් ඒ කියන්නේ ඒ අදාළ කෙනාගෙන් අපිට ලැබෙන දේවල් මත අපි තෘප්තිමත් වෙනවා අපිට කම්ෆර්ටබල් හරිද අපි ආසයි මේ මිනිස්සු හැදලා තින්නේ එහෙම දැන් තීම් ඇති කරගන්න ප්‍රධාන පොයින්ට් එක ඕක මේක සාමාන්‍යයෙන් නැචරලිම සිද්ධ වෙන දෙයක් ජීවිතයේ විවිධ අධිරයන් වලදී එතකොට තමන් එකෙන් තෘප්තියක් ලබන නිසා විවිධාකාරයෙන් එක දිගටම ගන්නවත් එක දිගටම තියාගන්නවත් එක ඒකට ඇබ්බැහි වෙනවා ඒක මත ඩිපෙන්ඩ් වෙන විදිහට මානසිකත්වය හැදෙනවා ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා වගේම මද්‍රව්‍ය පාවිච්චි කරන මනුස්සෙට වගේ මේ ආස කරන දේ ඇඟට දීලා ඒ මත යැපෙන විදිහට මානසිකත්වය හැදෙනවා. එතකොට කන්න බොන්න නිදා ගන්න හරිද වගේ දෛනික වැඩ කටයුතු හරියට කරගෙන යන්න පණ ගහලා ඉන්න හැම දෙයකටම කියනවා සතුටෙන් ජීවත් වෙනවා නම් ජීවිතේ විඳිනවා නම් ඒ විඳින්නේ අරක මත. ඒක Tamanට තියෙනවා කියන කන්ෆර්මේෂන් එක මත. මුල් දිනම් කන්ෆර්මේෂන් එකක් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමත් එයා මගේන ඉතින් මාත් එක්ක ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයා වෙනස් වෙන තැනක් ආව. මොකක් හරි විදිහකින් මේක බ්‍රේක් අප් වෙන තැනක් ආවොත් එහෙම අන්න එතන තමයි තේරුම් යන්නේ. අනිවාර්යයෙන්ම මට දැනෙන්න ඕනේ යා මාත් එක්ක ඉන්නවා කියලා. නැත්නම් මට ජීවිතෙන්න බෑ. ඒක හැංගෙන්නේ අන්න එතකොට. මුලදී තේරෙන්නේ නැහැ. සමහරට මුලදී බ්‍රේක් අප් වෙනවා කියන එක වැඩි හිතන්නේ නැහැ. මට මොකද මට ආදාල නැහැ. ගියත් එකයි හිටියත් එකයි. සමහරව ඒ මානසිකත්වෙන් හිටියට අන්තිමට එයාට හිතා ගන්නවත් බෑ. කොච්චර ස්ට්‍රොง මිනිස්සෙක් වුණත් කොච්චර පොරක් වුණත් ඒ අදාළ අවස්ථාවේදී අසරණ වෙනවා. ඒක Taman දන්නෙත් නැහැ. එතකොට ඒක සිද්ධ වෙන්නේ මේ ඇඩික්ෂන් එක නිසා. ඇඩික්ෂන් එක නිසා අදාළකනාක තියෙන යුනික් දේවල් Tamanට අවශ්‍යයි. හරිද? එයාගේ පෙනුම කතාබහ කටහඬේ යුනික් දේවල්. හරිද? ඒ වගේම මේ මම නොකියන සමහර Tamanගේ හදවතට Tamanගේ හිතට දැනෙන සමහර දේවල් තියෙනවා ඒක වචන කරගන්නත් බෑ ඒ යුනික් දේවල් අවශ්‍යයි ඇත්තටම තමන්ට ජීවත් වෙන්න. එතන හිර වෙනවා මගේ ජීවිතේ එතනින් සීමා වෙනවා වගේ දැනෙනවා. මට ජීවත් වෙන්න මේ මිනිස්සයව අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. එයා නැති ජීවිතයක් මට නෑ. ඔන්න ඔතනින් ලිමිට් වෙනවා. ওই ක්‍රියාවලිය තුළ තමයි හැමදේම හැදලා තියෙන්නේ. බොළඳ සිතුවිලි හරිද? නිසදස් හරිද? සමහර සින්දු මේ හැමදේම ගොඩනගලා තියෙන ඇත්තටම ওই පරාසය ඇතුලේ. මගේ ප්‍රථම ආදරේ ඊට පස්සේ එයා තරම් මට කෙනෙක් නෑ හරිද? එයා තරම් මට දැනෙච්ච කෙනෙක් නෑ. මොන විදියයි ඉස්සරහට ලැබුණත් ඔයාව නම් අමතක වෙන්නේ නෑ. ඊට පස්සේ ඒ දැනෙන හැඟීමේ මතකය මේ පාර යනකොට මේ අදාළ තැන් වලට යනකොට එයාව මතක් වෙන විදිය හැඟෙන විදිය හරිද සමහර දේවල් නිසා ඒ අතීත මතකයන් ඇවිස්සෙන විදිය ඒ හැම දෙයක්ම මෙන්න මේ මම කියපු තැනින් සීමා වෙලා ඒ පරාසය ඇතුලේ හැදිච්ච දේවල් විතරයි එතනින් එහා ගැලවීමක් කොහොමද රිකවර් වෙන්නේ කොහොමද හරිද මිනිස්සේ ගොඩනගින්නේ කොහොමද ඒක වැඩි කතා වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට අර මිනිස්සු හිර වෙලා ඒ හැඟීමට ලොල් වෙලා ඒකට වහල් වෙලා ඉන්නකොට එතනටම දේවල් දිදී හරිද ඒකම හාරවුසවුස ඒකම උද්දීපනය කර කර ඉන්න පුළුවන් අන්තර ඒකම තමයි මේ ලෝකේ තියෙන එකම යථාර්ථය වගේ තේරෙන්නේ. ඒ විදිහට අවුරුදු ගණන් නැත්නම් ජීවිත කාලෙම විඳවන මිනිස්සු ඉන්නවා. එතකොට මම ඔයාට ඒ වගේ තැනක හිර වෙලා විඳවන්න ඉඩ සලස්වන්නේ නැහැ. මගේ වීඩියෝස් වලින් මම ඔයාට එතනින් එහා දෙයක් පැහැදිලි කරනවා. මේ වීඩියෝස් වලට අහන්න සලස්වන්නේ ගැරන්ටි එකක් එක්ක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ දේවල් ෆලෝ කරත් මේ ඔස්සේ හිතුවොත් ඩෙෆිනිට්ලි මේ මනුස්සයා රිකා වෙනවා. Taman ඒ හිර වෙලා ඉඳපු පරාසෙන් එළියට යනවා. මේ මොන ලෝකෙකද මම හිටියේ? ඇති දෙයක් නැහෙනි. ඇයි මම අතීතයේ එහෙම හිටියේ? ප්‍රාදමක ජීවිතේ. දැන් මට තේරෙනවා මේක ඇති දෙයක් නෙවෙයි. බොරු දෙයක් ඇතුළේ හිර වෙලා තින්නේ. මගේ මනස ටිකක් ඩිවලොප් වුණාට පස්සේ, මගේ මනස රීස්ට්‍රක්චර් වුණාට පස්සේ නැත්නම් වෙනම සලස්මකට හුරු වුණාට පස්සේ, එයාගේ දේවල් බ්ලර් වෙලා ගිහිල්ලා මම වෙනම තැනකට ඇවිල්ලා. මට දැන් එයාව වැඩක් නෑ. මම ජීවිතේ විඳිනවා. හරිද? මම ශක්තිමත්ව ඉන්නවා. ඒ එයා ඉන්න නිසා නෙමෙයි. එයා available කියන confirmation එක නිසා නෙමෙයි මම මගේ version එක වෙනස් කරගත්ත නිසා අන්න ඒ තැනට එනවා ඒ තැනට එන්නේ මේ ඔස්සේ හිතුවත් විතරයි සහ ඒ ඔස්සේ හිතන ගමන් නිකන් හිතුවට වැඩක් නෑ මේ වහලා motivate වුණාට වැඩක් නෑ මම කියලා තිනවා motivate වෙනවා කියන එක වෙනයි කියන්නේ එකෙන් තමයි ධෛර්යයක් අරගෙන අර මම කියන motivation කියන අභිප්‍රේරණේ හරිද ඒ தත්ත්වයටපත් වෙලා නිකන් එහෙම වුණාට වැඩක් නෑ ඇබ්බැහි වෙලා තියෙන මනස වෙනස් වෙන්නේ తాවකාලික motivations වලින් නෙමෙයි මතක තියාගන්න ඒකට practice එකක් අත්‍යවශ්‍යයි නිකම්ම මෙලෝඩියක් නොදැන practice කරා කියලා වැඩකුත් නෑ කියන්නේ කිසිම දෙයක් දන්නේ නෑ මොකක් හරි විදිකින් ඔහේ මොකක් හරි කර කර ඉන්නවා. එහෙම කරාට වැඩකුත් නැහැ. මොටිවේෂන් එකකුත් අවශ්‍යයි. හරිද? ඒ මොටිවේෂන් එක මත තමයි ඔයා ෆවුන්ඩේෂන් එක හදාගන්නේ. හරිද? මේ දේවල් තේරුම් අරගෙන ඒ අවබෝධයත් එක්ක තමයි ඔය නෝ කන්ටැක්ට් ෆලෝ කරන්න පටන් ගන්නේ. නෝ කන්ටැක්ට් කියන්නේ ඔයා ෆලෝ කරන මෙතඩ් එක. ඒ කියන්නේ ඇත්තටම ඒක තමයි ප්‍රැක්ටිස් එක. ඔයා ඒක ඇතුළේ තමයි මේක තේරුම් අරගෙන ඉස්සරහට යන්නේ. ඔයා නොදැනුවත්වම ඔයාගේ මනස ඔයා පුහුණු කරනවා වෙනම සලස්මකට. අන්තිමට ඒක අවසානයේ ඔයා ඔයාගේ නිදහස ලැබලා ඉවරයි. මේ දේවල් තිත්තට හරියට කරන්න ඕනේ. ඔයාට හරි ප්‍රතිඵල අවශ්‍ය නැහැ. නෝකන්ටක් ෆලෝ කරන එක ගැන මම මගේ කලින් වීඩියෝස් දෙකේම ගැඹුරින් පැහැදිලි කරලා තිනවා මේ දේවල් අහන්න. ඊට අමතරව වීඩියෝ 100කට අධික ප්‍රමාණයක් මම අප්ලෝඩ් කරලා තිනවා. ඒක පාස්ට් වීඩියෝස් වලින් මේකන ඔයාලට තව අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම්, ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ගත්ත නම්, subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. මම නන්දිමාල් එදිරිසෝ.